අද මේ අවස්ථාවට සහභාගී වෙන ඌව පර්ණගම දේශප්‍රේමී හිතවතුනි හිතවතියනි විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී සිටින ඒ වතුකම්කරු ජනතාව වෙනුවෙන් ඉරිදා දින පැවැත්වෙන දීපාවලි උත්සවය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී සුබ පතන්නට අවශ්‍යයි. වගේම තමුන්නාන්සලා දන්නවා මේ අවස්ථාවට අද අපි සහභාගී වුණේ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද උදේ ජනතා වෙතට ලබා දීලා. අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම අපේ රජයක් යටතේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දෙන බව අපි එහි ප්‍රකාශ කළා තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය අපිට අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. අපේ සංස්කෘතියත් සමග බැඳුණු ඒ වගේම අද අපි තවමත් 70%ක් පමණ ජනතාවක් ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. වගේම 3/1ක් අපේ ජනගහනයෙන් තවමත් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ රජය විදේශීයන්ගේ උපදෙස් මත ක්‍රියා කරපු නිසා ඔවුන් කෘෂිකර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාමත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ගොවියා නගා සිටුවීමට විශාල සහන විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. එදා එතුමා යුද්ධයක් යන අවස්ථාවේදී පවා තමයි පෝර සහනාධාරය ලබා දුන්නා. අපි ඒ ලබා දුන්න සහනාධාරය නිසා අපිට එදා මේ රට සාලින් ස්වම්පෝෂිත කරන්නට පුළුවන් වුණා. නමුත් මේ රජය ආවට පස්සේ නැවතත් අපිට ඒ සාල් පිට රටින් ගෙන්නන්නට සිද්ධ වුණා. අපි ඒකෙහිඳ තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ ඒ ගොවියා ජීවත් වීම සඳහා අපි පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. ඒකම අපි ගොවියා වෙනුවෙන් ඔවුන්ගේ ගොවි ණය කපා හරිනවා කියලා විපරොන්දු වුණා. ඒ වගේම අද අපි දන්නවා මේ රජය ගොවි ජනතාව පමණක් නෙවෙයි වැවිලි කර්මාන්තය වෙනුවෙනුත් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. තමුන්නාන්සලා දන්නවා පිටරටින් බාල ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් කරුංක මෙවැනි භෝග වර්ග ගෙනල්ලා තේ ගෙනල්ලා ඒව කවලම් කළා නැතිත ප්‍රති අපනයන කිරීම හින්දා තමුන්නාන්සේලාගේ අපේ ගොවි ජනතාවගේ මේ භෝගවල වටිනාකම ඒ අයට ලබා ගන්නට පුළුවන් කමක් වෙලා නැහැ. අද අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියලා තියෙනවා කිසිම භෝගයක් ප්‍රතිඅපනයන කිරීම සඳහා ලංකාවට ගෙන්නන්නේ නැතයි කියන එක අපි සාතික කළා තිබෙනවා. මේ අයුරු අපිට පුළුවන් වෙනවා තමුන්නාන්සේලාට දැන් අපි දන්නවා තේවල මිල පහත වැටුණ ලෝක වෙළඳ පොලේ. අපි තේ අපේ ශ්‍රී ලංකාවේ තේ දා පිටරට පළවෙනි තැන තිබුණේ. නමුත් මේ බාල තේ ගෙනල්ලා කවලම් කළා පිටරට යැවීම නිසා ඒ දැන් හතරවෙනි තැනට වැටිලා ලෝක වෙළඳ පොලේ අපේ මිල අඩු වෙලා. එතන ඒක කෙලින්ම තමුන්නාන්සේලාට බලපානවා. මෙන්න මේ හේතුව නිසා අපි හොඳ තේ ඒ වගේම අපි රජය මැදිහත් වෙන්නට ඕන ලෝක වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ තේ වලට හරි මිලක් ලබා ගැනීම සඳහා මේ සඳහා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ යැවීම හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ
වැඩි මිලක් අපිට තේවලට ලබා ගන්න. ඒ වගේම කුඩා තේවතු හිමියන්ට නියම මිලක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ තේවතු තේවලට නිසි ආදායමක් ලබා ගත්තොත් පමණයි. ඒ නිසා පැහැදිලිවම අපි අපේ රජයක් යටතේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි ප්‍රමුඛත්වය ලබා දෙනවයි කියන එක අපි සාතික වෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා එදා අපි මේ රටේ යුද්ධය අවසාන කළා පමණක් නෙවෙයි නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට අපි පැහැදිලි ආරක්ෂිත සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ වගේම එදා අපි යොදලා තිබුණු ජාතික ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඩාල කරා. ඒ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධිංශ සමාජිකයන් හිරගත කරා. මෙන්න මේ හින්දා එදා පාස්කු ඉරිදවණි බෝම්බ පිපිරීම නැවතත්පත් වුණා. අපි එදා ගෙනත් තිබුණු ස්ථාවරත්වය මේ රටට අහිමි වෙලා ගියා. මෙන්න මේ නිසා අපි කෙලින්ම අපිට පෙනුණා කොහොමද සංචාරකයන් නැවතුනේ. ඒ වගේම සංචාරක කර්මාන්තය කඩා වැටුනේ කියන එක. අපිට අපේ රට සංවර්ධනය කරන්නට නම් පැහැදිලිව අපේ රටේ ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. අපි අපේ රජයක් යටතේ නැවතත් අපි ඒ ආරක්ෂිත වැඩිපළවල යොදලා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ බුද්ධිංශවල සමාජිකයන්ගේ මානසිකත්වයේ ඉහළට ගෙනල්ලා ඔවුන්ට නැවතත් වැඩ කරගෙන යෑමට හැකි නීතිමය ආවරණයක් ලබා දීලා අපි ජාතික ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක අපි සාතික වෙනවා. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ නැවතත් මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.